චපදංග මේ ඉස්කෝලෙන් පටන් ගන්න වැඩේ ඊට පස්සේ මේක විකාශනය වෙනවා මම හිතන 2000 හෝ 2001 මුල හරි අනන්තට යන හරිත නිම්නේ ඇල්බම් එක නිකුත් කරන් 2002 2002 2002 ඔව් ඒක හරහා මේ ලොකු විකාශනයක් සංගීතය ඇතුලේ සිද්ධ වෙනවා චාපයි කසුන් පිළිබඳව ඊළඟ පරම්පරාවලක විශ්වාසයක් තියෙනවා හැබැයි මේක මේ කලමනාකරණය කරගන්න පුළුවන් උනාදෝ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ඒ උනේ අතරමැද්දේ උන ඒ කියන්නේ අපට මතක කාලා තියෙනවා ඒකට වසපු කාලා තියෙනවා මේ කාලත් එක්ක හැබැයි ඒ තරමටම කාලේ තරමටම ඉක්මනට අනිත් දේවල් වලින් අපි වැඩි දියුණු වුණාදෝ චාපා මේ කසුන් වැඩි දියුණු වුණාදෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා නේද ඔව් ගැමුණු ඒ කියන්නේ පළවෙනි එක තමයි 2001 ඉදින් තමයි අපි ඇත්තටම මේ හරිත නිම්නේ ගීතය රෙකෝඩ් කරන්නේ ඇත්තටම දැන් අපි ඉස්කෝලෙන් 2000 වසරේදී අවුට් වෙනවා ඊට පස්සේ මමයි කසුණි තියෙන එකනෝ අපි වැඩ කරමු අපිට හැබැයි කොහොමද මේක කරන්නේ කියන පිළිබඳ ලොකු අදහසක් තිබුණේ නැහැ කොහොමද මාකටින් නොලෙජ් එකක් තිබ්බෙම නැහැ අදටත් නැහැනේ අදටත් නැහැ මේ ප්‍රශ්නය එහෙමම තිබිද්දී මාල්නී ආන්ටි කියන කසුණුගේ මෑණියන් මාල්නී බුලත් සිංහල මැතිණිය තමයි අපිට මේ මේ දැන් ඕගොල්ලෝ මොකක් හරි රෙකෝඩින් එකක් කරන්න මම ඒකට වියදම් කරන්නම් කියලා අපි උනන්දු කරේ. ඉතින් ඒකේ ප්‍රතිපලයක් විදිහට චරිත් සේනාධීර මේ ගීතය රචනා කරා. මමයි කසුණුයි ගායනා කරා. මේ කෝ ස්ටුඩියෝ එකේ රෙකෝඩ් කරේ මර්වින් බෙන්ස් මහතා තමයි ශබ්ද පාලක වචන කටයුතු කරේ. ඉතින් අපි දැන් ඒක එහෙම රෙකෝඩ් කරලා අපි මීඩියා සෝල්ට් එකට දුන්නට පස්සේ අපි නොහිතපු ප්‍රතිචාරයක් එන්න පටන් ගත්තා. ගැමුණු කිව්වාගේ හොඳ එක්ස්පෝෂර් එකක් ආවා එකත් එක්ක ඊළඟ පරම්පරාවේ ෆෝකස් එකක් ආවා අපිට. ඒ කියන්නේ මෙහෙම වැඩ කරන්න පුළුවන් අලුත් අය ඉන්නව නේද කියලා. ඉතින් අපි එහෙම ඒ ප්‍රථම ගීතෙන් පටන් ගත්තට පස්සේ ඊට පස්සේ අපි තීරණය කරන්නේ අපි ඇල්බම් එකක් කරමු. ඊට පස්සේ අපි ඒ ඇල්බම් එකට ගීත එකතු කරා. අපේ පිරිසම තමයි ප්ලේ කරෙත්. ප්‍රවීණ වාදකයොත් වැඩ කරා. මහින්ද බණ්ඩාර, නතාෂා හැම මහින්දයගේ මං හිතා. ඔව් මහින්දයගේ තමයි මෙලඩි එකත්. ඒ වගේම නවරත්න ගමගේ සංගීත් සංගීත් වික්‍රමසිංහ ස්කසුන්ගේ මෙලඩි ගණනාවක් තියෙනවා. එච්.එම්. ජයවර්ධන අංකල්ගේ. ඉතින් එහෙම ටිකක් වෙනස් ආකාරයේ ගීතාවලියක් හදාගන්න ඕනේ කියලා අපි එහෙම කරා. නමුත් අපිට හොඳ ප්‍රචාර ලැබුණා අපි අපිට ප්‍රසංග ගණනාවක් ලැබුණා මේක මෙහෙම ගියාට අපි දෙන්නගේ තිබුණා මෙන්න මෙහෙම අදහසක් ඒ කියන්නේ දැන් ඩුවෝ බෑන්ඩ්ස් තිබුණා ඒ වෙනකොට දෙදෙනා ගීත ගායනා කරන බෑන්ඩ්ස් මම හිතන්නේ චපම මම දන්නේ මම වැරදිද කියලා මට මතක නම් ඒ වෙද්දි හර්ෂයි රනිලුයි තමයි හිටියේ ලංකාව ඇතුලේ බාතියලත් ආවා එච්චර හර්ෂයි රනිලු ලොක් කාලයක් එහෙම ඔව් ඇත්තටම හර්ෂ සහ රනිල් තමයි හිටියේ මුලින්ම ඩුවෝ බෑන්ඩ් එකක් විදිහට ඊට පස්සේ අපි ඒ ලෙවල්ස් වලදී වගේ තමයි බාතිය සහ සන්තුෂ් එන්නේ මොකද බාති අපි විද්‍යාලයේම කෙනෙක් නිසා අපිට මතකයි මොකද අපි බාතිලගේ සමහර ප්‍රසංගවල يعني මුලින්ම කරපු ලයිව් මං හිතන්නේ ප්‍රසංගේ නම ඒකෙදි ඕපනින් ඇක්ට් එක වුණත් කරේ මම සහ කසුන් සහ තවත් දෙදෙනෙක් හිටිය අපිත් එක්ක සංගීත ගායනෙන් දායක වෙච්ච නමුත් අපිට දැන් අපිට ඒක යම් ආශාවදයක් ගෙනාවා يعني මෙහෙම බෑන්ඩ්ස් පවතින්න පුළුවන් කියන එක පොඩි ඇමරිකානු සම්ප්‍රදාය හැඩයක් නේ මොකද බෝයි බෑන්ඩ්ස් එන කාලේනේ ඔක බැක් ස්ට්‍රීට් බෝයිස්ලා සහ බෝයිස් ඕන් ඒ වගේ ගොඩක් හිටියනේ එන්සින්ක් ඉතින් ඒ නිසා දැන් අපිටත් පොඩි එකක් තිබුණා يعني අපි මෙහෙම වැඩ කරමු කියන අදහස නමුත් කාලයක් යද්දී දෙවනි ඇල්බම් එකත් එනකොටම වගේ يعني රැඩිකල් ප්‍රේමය කියන දෙවනි ඇල්බම් එකත් එනකොටම වගේ අපි දෙන්නගේ පොඩි සිතුවිලිවල පොඩි වෙනස්කම් ඇති වෙන්න පටන් ගන්නවා එතකොට කසුන්ට මොකද්ද එක්ස්ප්ලෝර් කරන්න ඕනේ මේ සංගීත විෂය ඇතුලේ කියන එකත් මට මොනවද එක්ස්ප්ලෝර් කරන්න ඕනේ කියන එකත් අතර යම් විෂමතා තිබුණා. ඉතින් අපි මේ විෂමතා වලට ගරු කරා. එක්තරා විවේචනාත්මක විදිහට ඒවා ඉවසුවා. මොකද මම කරන හැම වැඩක්ම කසුන් බාර ගන්න නැහැ වගේම කසුන් කරන සීල වැඩත් මම බාර ගන්න නැති තැනක් තිබුණා. ඒක ඇත්තම ඉතා කොන්ස්ට්‍රක්ටිව් සාධනීය මිතුරුකමක්. ඉතින් ඒක ඇතුලේ මම පෙළඹෙනවා වෙනත් ක්ෂේත්‍රයක් පිළිබඳ හොයා බලන්න. කසුනුත් උත්සාහ කරන වෙන ක්ෂේත්‍රයක් ගැන හොයලා බලන්න. නමුත් අපි එකට වැඩ කරන එක යම් ප්‍රමාණකින් අඩු වුණාට ප්‍රසංගවලදී වගේම යම් යම් නිර්මාණවලදීත් අපි යම් විදිහකට එකතු වෙනවා. ඉතින් අපිට අර වෙන මොඩලයක මේ අර ආර්ථික ශක්්‍යතාවයක් හදාගන්න එක හරි නැත්නම් මේකේ මේ කොහොමද මාකටිං ස්ට්‍රැටජි එක හදාගන්නේ අපි බෑන්ඩ් එකක් විදිහට එහෙම නැත්නම් යුගලයක් විදිහට කොහොමද කරන්න කියන එක චුට්ටක් ගැමුණු මම පිළිගන්න එක යම් ප්‍රමාණයකට සිද්ධුනේ නැහැ. ඒකට හේතුව මම හිතන්නේ අපි දෙන්නගේ තිබිච්ච මේ විෂය සම්බන්ධයෙන් ගවේෂණය කරන්න අවශ්‍යතාවය සම්බන්ධයෙන් තිබිච්ච වෙනස්කම්. තමයි මම හිතන්නේ. ඔව් මම හිතන්නේ අර පළවත්තේ අපි ගියපු කාලය ඇතුලේ අපේ මිත්‍රයා දවින්ද කියන්නේ හැමතිස්සෙම මේ
කසසියාරි එකක් ගන්න නැද චාවා MD90 එකක් ගන්න කොහොමද කල්පනා කරනවා කියලා nothing else matter හරියට ඒක ඊළඟ මතක වදේ ඔව් ඒක නම් මම යමක් කියන්න කැමතියි ඔව් කියන්නත් අවශ්‍යයි මොකද ඒක තමයි කරන්න ඕනේ මම හිතන්නේ ඉංග්‍රීසියෙන් නෝ ඇව්වයි කියලා මේක තමයි මතකෙම තියෙන්නේ අනිවාර්යෙන් මොකද මේක ඇත්තටම ගැමුණු මේක මේ මගේ ජීවිතය වෙනස් කරපු සින්දුවක් ඒ කියන්නේ මට කොහොමත් උවමනාව තිබුණේ පාසල් යන කාලේදී පොඩි කාලේදී ඕ ලෙවල්ටත් ගොඩක් පල්ලෙහ කාලේදී ඉන්ඩියන් ක්ලාසිකල් මියුසික් වලට තමයි මම ආසවල හිටියේ නස්රත් ෆතේ අලි ඛාන් කව්වාලි සම්ප්‍රදාය මාව සෑහෙන ඉන්ස්පයර් කරපු එකක් මට නිකන් ඉහළ සොරවලින් ගායනා කිරීමේ උණක් තිබුණා ඉතින් ඒක නිසා මගේ හීරෝ වෙලා තිබුණේ නුස්රත් ෆතේ අලි ඛාන් එහෙම නැත්නම් ඊට පස්සේ වෙනත් මියුසික් පීසස් එල් ශංකර් වැනි රවි ශංකර් ඒ වගේ අග්නි බෑන්ඩ් එක ඒ වගේ ඒවා මාව ඉන්ස්පයර් කරලා තිබුණා පසු කාලීනව නගරය ඇතුලේ කරක් ගන්නකොට මට තේරුණා මගේ ප්‍රශ්නේ තරුණයෙක් විදිහට කියන්න පුළුවන් හොඳ මෙවලමක් උපකරණයක් තමයි රොක් සංගීත ශාන්ත්‍රය කියන එක. ඉතින් මේකත් එක්ක මගේ කනට ඇහුණ ඊට පස්සේ හොයාගෙන මේ බෑන්ඩ් එක ෆලෝ කරගෙන මේකේ ඉතා මේ කියන්නේ පදිගන්නේ නිකන් මගේ රෝල් මොඩල්ස් සහ මට හෙන උණක් තිබුණා මේ මෙටලිකා ආදර්ශ පූර්වාදර්ශ බලපෑම. හරි. ඉතින් ඒකත් එක්ක මේ මෙටලිකා සංගීත කණ්ඩායමේ මේ මේ ගීතේ මාගේ හැරමු ලක්ෂයක් වුණා මේ අපි කොහොමද ජීවත් වෙන්නේ අපිට වැඩක් නැහැ මේ 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 කිසිම දෙයක් අපිට ප්‍රශ්නයක් නැහැ අපි ජීවත් වෙන්නේ අපිට ඕන විදිහට වගේ එකක් ඒ කාලේ තිබිච්ච අර තරුණ වුණත් එක්ක මේකේ තියෙන තිබිච්ච මියුසිකල් වැලියු එකත් එක්ක මට ඒ කාලේ තේරිච්ච විදිහටම ඉතින් මම අදටත් අගය කරන සින්දුවක් කොම්පොසිෂන් එක විදිහටත් ගායනයේ විදිහටත් තේරුම විදිහටත් සියලුම විදිහට ඉතින් මේකත් මම කැමති තෝරා ගන්න